මෙම යලකන්නේ විමලදී ගැනීමේ කටයුතු වියලේ මණ්ඩලය විසින් අද දිනේදී ආරම්භ කිරීම නිර්වශයෙන් සිදු කරනු ලැබුවා. වියලේ මණ්ඩලය කුෂිකර්ම අමාත්‍යාංශයේ කුෂිකර්ම අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි කන්නේ ආරම්භයට පෙර සිටම නිර්වශයෙන් විමලදී ගැනීම සඳහා මුදල් ලබා ගැනීමේ කටයුතු ආරම්භ කර තිබුණා. ඊයේ දිනේදී කැබිනට් මණ්ඩලය අනුමැතිය ලැබලා දීලා ඒ අනුව පළමුණ අධිකරණයේදී මිලියන 500ක මුදලක් මෙම යලකන්නේ විමලදී ගැනීම සඳහා රජයේ මගින් කුෂිකර්ම අමාත්‍යාංශය හරහා වියලේ මණ්ඩලය ලබා දීම නියමිතයි. වියලේ මණ්ඩලයේ සතුව තිබෙන ගබඩා 356 අතුරෙන් අද දිනේදී අපි 19ක් ගබඩා විවෘත කොට තබා තිබෙනවා. ඊට අමතරව හෙට දිනේ වන විට තවත් ගබඩා 13ක් විවෘත කොට ගබඩා 32ක් යටතේ විමලදී ගැනීම කලාප 7ක් දිස්ත්‍රික්ක 13ක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීම නියමිතයි. ඊයේ තිබුණු කැබිනට් රැස්වීමේදී මගේ ඉල්ලීමුනේ ඇත්තටම පොහොර සානාධාරයක් දෙගුණයක් කළ යුතුයි කියන මතේ මම හිටියේ දිගින් දිගටම. ඒ කියන්නේ රුපියල් 15000ක් තමයි හෙක්ටයාර එකකට දෙන්නේ. ඒක කිසිසේත් ප්‍රමාණවත් නැහැ අපේ ගොවි ජනතාව වෙනුවෙන්. ඒක රුපියල් 30000ක් දක්වා වැඩි කරන්න කියන ඉල්ලීම තිබුණේ. නමුත් මහ භාණ්ඩාගාරයේ වෙලාවේ තිබුණු තත්ත්වයයි මූල්‍ය තත්ත්වයයි සියල්ල සැලකිල්ලටගෙන මුදල් අමාත්‍යවරයා විදියට ජනාධිපතිතුමාගේ නිර්දේශත් මත අපිට රුපියල් 25000ක පොහොර සානාධාරයක් එන කන්නේ ඉඳලා ලබා දෙන්න එකඟ වුණා. මේක මම හිතන්නේ ගොවි ජනතාවගේ පැත්තෙන් බැලුවොත් එක අතින් ඒක විශාල අවස්ථාවක්.